Yeah. සුබ දවසක් යාළුවනේ. අද මම ඔයාලත් එක්ක තොරතුරු බෙදා ගන්න සූදානම් වෙන්නේ Honda පවුලේ තවත් එක් සමාජිකයෙක් ගැනයි. ඒ තමයි Honda CB1000 යතුරුපැදිය ගැනයි. CB1000 SF කියලා මේ බයිසිකලයට කියනවා. මේ බයිසිකලයේ ස්ට්‍රීට් කැටගරියකට තමයි ඇතුළත් වෙන්නේ. 1992 දී ප්‍රොඩක්ෂන් පටන් අරගෙන 1996 දී ප්‍රොඩක්ෂන් එක නවත්තලා තිබෙනවා. වැඩි වශයෙන් Honda CB1000 යතුරුපැදිය ජපානය, යුරෝපය සහ ඇමරිකාව යන රටවල් මෝරික කරගෙන තමයි නිෂ්පාදනය සිදු කරලා තියෙන්නේ. 1992 සිට 1996 දක්වා විවිධ රටවල් වලට නිෂ්පාදිත මෙම යතුරුපැදියේ විකාශනය ඔයාලට මේ විදිහට දකින්න පුළුවන්. එන්ජින් ටයිප් එක, ෆ්‍රේම් ඩිසයින් එක ගැන තොරතුරු මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ අතරේ වර්ණයන්හි වෙනස්කම්ද සිදු කර තිබෙනවා. ඔයාලට මේ වර්ණයන් මගින් නිෂ්පාදිත වර්ෂයට පවා නිගමනයට එන්න පුළුවන්. හැබැයි ඔරිජිනල් පේන්ට් එක තිබ්බොත් තමයි යාළුවනේ. Honda CB1000 bike එකේ specifications ගැන කතා කරනකොට අපි මුලින්ම බලමු කොහොමද මේ bike එකේ dimensions ගැන. Overall length එක millimeter 2220, අඟල් වලින් ගත්තොත් 87.4. Overall width එක එහෙම නැත්නම් පළල millimeter 785, අඟල් වලින් ගත්තොත් අඟල් 30.9. Overall height එක එහෙම නැත්නම් උස millimeter 1130, අඟල් වලින් ගත්තොත් අඟල් 44.5. Seat height එක millimeter 810. අඟල් වලින් ගත්තොත් 31.9. wheel base එක millimeter 1540, අඟල් වලින් ගත්තොත් 60.6. හැබැයි 1994 දී ඉඳලා එන bike එකට wheel base එක millimeter 1535, ground clearance එක ගත්තොත් millimeter 140, අඟල් වලින් 5.5. drive weight එක kilogram 235, wet weight එක kilogram 260. මේ බයික් එකේ ෆ්‍රේම් එක ගැන කතා කරොත් ඩබල් ක්‍රැඩල් ටයිප් මොඩල් එකක් තමයි තියෙන්නේ. ෆෝක් එක මිලිමීටර් 43 ටෙලිස්කෝපික් මොඩල් එකක් තමයි තියෙන්නේ. රියර් සස්පෙන්ෂන් ට්‍රැවල් එක ගත්තොත් ඩබල් ෂොක් ස්විං ආම් එකක් තමයි තියෙන්නේ. හැබැයි 1994 ඉඳලා ආපු ප්‍රොඩක්ෂන් වල 5-way ප්‍රීලෝඩ් ඇජස්ටබල් ස්විං ආම් එකක් තමයි තියෙන්නේ. ෆ්‍රන්ට් ටයර් සයිස් එක 120x70x18, රියර් ටයර් සයිස් එක 170x60x18, ෆ්‍රන් බ්‍රේක් එක ඩබල් ඩිස්ක් එකක් තමයි තියෙන්නේ. හැබැයි මේ ඩබල් ඩිස්ක් එක මිලිමීටර් 310, 4 පිස්ටන් කැලිපර් මොඩල් එකක් තමයි තියෙන්නේ. සිංගල් ඩිස්ක් එකක් සහිත රියර් බ්‍රේක් එකක් තමයි තියෙන්නේ. මේ බ්‍රේක් එක මිලිමීටර් 276, හැබැයි 1 පිස්ටන් කැලිපර් එකක් තමයි තියෙන්නේ. ෆුවල් කැපැසිටි එක, ට්‍රේල් ටයිප් එක, ෆුවල් ඉකොනොමි එක ඔයගලන්ට මේ විදිහට බලා ගන්නට පුළුවන්. CB1000 bike එකේ එන්ජින් එක ගැන කතා කරනකොට වෝටර් කූල්ඩ් 4-stroke ටයිප් මොඩල් එකක් තමයි තියෙන්නේ. 4-cylinder inline cylinder arrangement එකක් තමයි තියෙන්නේ. බෝර් එක සහ ස්ට්‍රෝ එක 77.0ක් සහ 53.6ක මිලිමීටර් වලින්, displacement එක සෙන්ටිමීටර් 998ක්, compression ratio එක 10.01ක්. මේ විදිහට වැල් ට්‍රේන් එක, maximum power එක, maximum torque එක, top speed එක, ඇත්තටම මේ බයික් එක පැයට කිලෝමීටර් 226ක top speed එකක් ගන්නට පුළුවන්. තවදුරටත් මේ බයික් එකේ ඩ්‍රයිව් ට්‍රේන් එක ගැන කතා කරොත් හයිඩ්‍රොලික් ඔපරේටඩ් මල්ටිප්ලේට් ක්ලච් මොඩල් එකක් තමයි තියෙන්නේ. 5 ස්පීඩ් කන්ස්ටන්ට් මෙෂ් ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් තමයි තියෙන්නේ. ඒ වගේම ෆයිනල් ඩ්‍රයිව් එක, ප්‍රයිමර් රිඩක්ෂන් එක, ෆයිනල් රිඩක්ෂන් එක, ගිය රේසියෝ එක, ඉග්නිෂන්, ඕල්ටර්නේටර්, බැටරි කැපැසිටි එක ගැන තොරතුරු මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්නට පුළුවන්. එහෙනම් යාළුවනේ, තවත් යතුරුපැදියක ඔබ දන්නා නොදන්නා තොරතුරුත් එක්ක නැවතත් වීඩියෝ එකකින් එන්නම්. මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. තව දෙයක්, දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් පරිදි පරිස්සමට කටයුතු කරන්න කියලා කාරුණිකව මගේ බයික් පිස්සංගෙන් ඉල්ලා සිටිනවා.